සම්බුදු සරණයි. පින්වත් ඔබ සැමට පින්වත්නි, බෞද්ධයා ගුවන්විදුලියෙන් විසිරුවා හැරෙන දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන සතර සතිපට්ඨාන දේශනාව අරමුණු කරගෙන සිදු කෙරෙන ධර්මදේශනා මාලාවයි මෙලෙස ආරම්භ වන්නේ. ඇතුල් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද රජවත්තේ වප්ප ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව එම විහාර පරිශ්‍රයේ ධර්ම මන්දිරයේ පටිගත කෙරෙන මෙම ධර්මදේශනා මාලාව බෞද්ධයා ගුවන්විදුලියෙන් විසිරුවා හැරීම සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කොළඹාට රාජගිරිය ලේක් පාර අංක 116 එක ලිපිනෙහි පදිංචි පින්වත් දීපලාල් විජයරත්න මැතිතුමන්, පින්වත් ඉමාලි ප්‍රියංජලා විජයරත්න මැතිණිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසයි. එසේනම් පින්සිතින් ලෞතර බුදුබණ පදයක් මෙලෙස ශ්‍රවණය කරමු. එසේනම් සාදුසිතින් ජීවිතාබෝධය දකින්නට සද්ධර්මයෙන් බිඳක් මෙලෙස ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි, මහා සතිපට්ඨාන ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවකට සූදානම් වෙන මොහොතේ මේ සියලු දෙනාම අප්‍රමාණ වූ ශ්‍රද්ධාවෙන් යුක්තව සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම්ව සිටින මොහොත වස්තුක සම්මාදිට්ඨියකුත් තියෙනවා. ඒතර මොකද්ද මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා සඳහන් කරනවා? අත්ති දින්නම් දසවස්තුක සම්මාදිට්ඨියේ පළවෙනි එක අත්ති දින්නම්. දෙවෙනි කාරණාව සඳහන් කරනවා අත්ති ඉට්ටං. තුන්වෙනි කාරණාව සඳහන් කරනවා අත්ති හුතං. හතරවෙනි කාරණාව සඳහන් කරනවා අත්ති සුකට දුක්කටානම් පලං විපාකෝ. පස්වෙනි කාරණාව සඳහන් කරනවා අත්ති අයං ලෝකෝ. හයවෙනි කාරණාව සඳහන් කරනවා අත්ති පරෝ ලෝකෝ. හත්වෙනි කාරණාවේ සඳහන් කරනවා අත්ති මාතා. අටවෙනි කාරණාව සඳහන් කරනවා අත්ති අත්ති පිතා. නවවෙනි කාරණාව සඳහන් කරනවා අත්ති සත්තා ඕපපාතිකා. අත්ති සත්තා ඕපපාතිකා කියලා කියන්නේ ඕපපාතිකව ඉපදෙන සත්ත්වෙක් ඉන්නවා. එහෙම සත්ත්වෙක් ඇත කියලා දැනගන්නවා. දහවෙනි කාරණාව සඳහන් කරනවා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපත්තා.
යේ ඉමන්ත ලෝකං පරංච ලෝකං සයන් අභිඤ්ඤායේ සච්චිකත්වා පාවේ දෙන්ති. මේ 10 වෙනි 10 වෙනි කාරණාව. මෙන්න මේ දසවස්තුක සම්මාදිට්ඨිය. වෙනතෙන මේක හරියටම තහවුරු කරගත්තේ නැත්නම් අපිට හරියට බණක්වත් අහන්න බෑ. එතකොට තේරෙනවා බණ අහනවා කියන කාරණාව කොයිතරම් ගැඹුරුද. පිළිතුරු පහුගිය දේශනාවේ සඳහන් කළා මේ දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව. එතන පැහැදිලි කළා හරියටම මේ දසවස්තුක සම්මාදිට්ඨිය ඇති වුණේ නැත්නම් සද්ධර්ම ශ්‍රවණය කිරීම කියන එකවත් සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා. එන බුදුරජාණන් වහන්සේ බණ අහන දේශනා කරපු ක්‍රමයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමය අපි සඳහන් කළා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා, මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා. එතුන්ට මතකයි මාර්ගසිත පහළ වෙනවා කියන එක මොනතරම් අමාරුවෙන් කරන්න ඕනේ වැඩක්ද. එහෙමනම් මේ දේශනාව අතරතුර මට මාර්ගඵලයක් ඇති වේවා කියලා අපි ඒ මහත් වූ බලාපොරොත්තු ඇති කරගන්නකොට අතීතේ නම් එක දේශනාවක් ගාව ලක්ෂ ගණන් මාර්ගඵල ලැබුවා, කෝටි ගණන් මාර්ගඵල ලැබුවා. ඒ නිසා සමහර දේශනාවල් අහලා 84 කෝටියක් මාර්ගඵල ලැබුවා, 18 කෝටියක් මාර්ගඵල ලැබුවා. ඒ දේශනාවල් පිළිබඳව මාර්ගඵල ලැබව හැටි. ඒ කියන්නේ මෙන්න මේ සඳහන් කරපු විදිහෙන් බණ අහන්න ඒ ඇයට පුළුවන් වෙලා තිබුණා. ඒ පුළුවන් වෙලා තිබුණේ මේ දසවස්තුක සම්මා දිට්ඨියද හොඳට අවබෝධ කරගෙනයි ඉන්නේ. එතකොට පංච නීවරණ යටපත් වේවා. ඉතින් නීවරණ යටපත් වේවා කියන්නේ නීවරණ කියන්නේ මොනවද? නීවරණ ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව. පංච නීවරණ ඇති වෙන්නේ නැත්නම් අපි කෙටියෙන් මේ දේශනා මාලාව එක තැනක සාකච්ඡා කළා. නීවරණ ඇති වෙන්නේ කොහොමද? බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මොනවද? බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ කොහොමද? බෝධිපාක්ෂික ධර්ම වැඩෙන විදිහට බණ අහන්නේ කොහොමද? ආන් මේ කරුණු සියල්ලම දැනගෙන බණක් අහන්න වාඩි වුණොත් තමයි මේ දේශනාව හරියටම ශ්‍රවණය කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒ වෙනුවෙන් දසවස්තුක සම්මාදිට්ඨිය මනාව අපි දැනගන්න ඕනේ. ඒ නිසා මේ දසවස්තුක සම්මාදිට්ඨිය සඳහන් කරනවා අත්ති දින්නම් ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී යාචකාදීන්ට පින් සලකා පූජා වශයෙන් අනුග්‍රහ වශයෙන් ආහාර පාන ආදී දුන්නහම ඒකෙන් මට පින් සිද්ධ වෙනවා කියන පූර්ණ විශ්වාසයක් තියෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ ඒක දේශනා කරලා තියෙන නිසා අපි මේ එක කාරණාවක් මේ කෙටියෙන් සඳහන් කරන්නේ. මීට වඩා මේක අතිශයම විස්තර සහිතයි. එහෙනම් පින් සලකා දීම මේ ඇයට දුන්නහම පින් සිද්ධ වෙනවා. එහෙනම් යටත් පිරිසෙන් ත්‍රිසන් සතිකට දුන්නත් පින් සිද්ධ වෙනවා. තවත් කෙනෙක් කියනවා නෑ කාටවත් දෙන්න ඕනේ නැහැ හැමෝම හොයාගෙන කන්න ඕනේ කියලා කතා කරනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. නැත්නම් දුන්නහම පින් සිද්ධ වෙනවා කියන එක සම්මා දිට්ඨියක්. අත්ති ඉට්ටං ඊළඟට සඳහන් කරනවා මහා පූජා මහා දානයන්ට නමක් මේ අත්ති ඉට්ටං. ඉට්ටං කියලා කියන්නේ මහා පූජාවට නමක්. අත්ති කියලා කියන්නේ ඇත කියන අර්ථය. බොරෝ මල් පහන් ආහාර පාන වස්ත්‍රාදියගෙන පවත්වනා වූ මහා පූජාවන්ද සිය ගණන් දහස් ගණන් ප්‍රතිග්‍රාහකයන් විශේෂ පවත්වනා වූ මහා දානයන්ද ඒවා කරන අයට මහත් වූ ආනිසංස මතු දිව්‍ය මානුෂික සැප සම්පත් උදා කරලා දෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් මහා පූජාවේ මහත් වූ ආනිසංසයක් තියෙනවා කියන එක තමයි අත්ති ඉට්ටං කියලා කියන්නේ. සමහර කෙනෙක් ඕකට සඳහන් කරන්න පුළුවන් මල් දාහ පූජා කළත් එකමලක් පූජා කළත් එක පිනමයි. මල් දාහක් පූජා කළත් එකමලක් පූජා කළත් එක පිනමයි. ඒ නිසා උච්චර කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. උච්චර මුදල් නාස්ති කරන්න ඕනේ නැහැ. උච්චර වෙහෙසෙන්න ඕනේ නැහැ. ටිකක් කරමු. සිය නමක් වළඳනවට වඩා එක නමක් වළඳමු. මල් දාහක් පූජා කරනවට වඩා එකමලක් පූජා කරමු. එහෙම වෙච්චහම අච්චර කරපු ආනිසංසය හම්බ වෙන්නේ නැහැ. මල් දාහක් පූජා කරන්න ලේසිද? මල් දාහක් පූජා කරන්න ලේසි නෑ. එහෙනම් මල් දාහක් හොයන්න ඕනේ. මල් දාහක් පූජා කරන්න නම් යටත් පිරිසෙන් 1000ට වඩා මල් හොයන්නම ඕනේ.
හේතුව තමයි හොයාගෙන ආවට පස්සේ ඒ මල් වල අයින් කරන්න මල් තියෙනවමයි. තැලිච්ච තියෙනවා, පොඩි වෙච්ච තියෙනවා, ලපහැදිච්ච තියෙනවා. ඊළඟට එහෙම තෝරලා අයින් කළා මල් ටික හොදලා බලහම හොදන්න ගිහිල්ලා තැලිච්ච පොඩි වෙච්ච ආයෙත් තියෙනවා. ඒවත් අයින් කරගෙන මේ 1000 බේරගන්න නම් මල් 1300ක් 1500ක්වත් හොයන්න වෙනවා. එතකොට ඒ මල් හොයන්න මං කොච්චර කාලයක් වියදම් කරන්න ඕනේද? ආන් ඉතින්ට එනම අත්හැරීම. පස්සාවට යන ගමනුත් මලක් අරගෙන ගිහිල්ලා පාරායිනේ තියෙන බුදු කුටියක් ගාව නතර වෙලා මල තැන්පත් කරලා රස්සාවට යන්න පුළුවන්. නමුත් අද මල් 1000ක් පූජා කරනවා කියලා හිතුවොත් නම් රස්සාවට යන එක අත්හරින්නම වෙනවා. එහෙම වුණත් ආන් ඉතන අත්හැරීමේ පින මල් හොයන්න ගත කරන කාලේ ඒ සඳහා දරන පරිශ්‍රමය, ඒක මනාව පිළියෙල කරන්න සකසන්න මේ ගත කරන කාලය හරියට හිතාගෙන බුද්ධානුස්සතියක් වඩවඩාම කෙරුණා නම් එතන රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. ඒ නිසා අප්‍රමාණ කුසල් එතකොට පිළිෙන්න පටන් ගන්නවා. එහෙනම් එක පහනක් පත්තු කරනවට වඩා පහන් දහසක් පත්තු කරන එකේ ආනිසංස වැඩි. එක මලකට වඩා පහන් මල් දහසක් පූජා කරන එක එක්කෙනෙක් වළඳවනවට වඩා දහසක් වළඳවන එක ආනිසංස වැඩි. ආන් ඒ කාරණාවයි අක්ටි ඉක්탄 කියලා සඳහන් කළේ නෑ එකකුත් ඇති කියලා කියනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඊළඟට අක්ටි හුතං කියලා සඳහන් කරන්නේ පින් සලකා ගුණවතුන් වෙත ආහාර පාන ආදී වස්තුන් පඳුරු කොට යැවීම මරණින් මතු ඉෂ්ට විපාක ගෙන දෙන්නා වූ පුණ්‍ය කර්මයක් බව පිළිගැනීම අක්ටි හුතං කියලා සඳහන් කරනවා. සිල්වතුන් ගුණවතුන් උදෙසා පූජාවක් පැවැත්වීම මහත් වූ ආනිසංස සහිතයි කියලා දැනගන්න එක අත්තිහුතං යනුවෙන් දැක්කෙන සම්මාදිට්ඨියයි. ඒ මතු ලැබෙන ඵලයක් නැතයි පිළිගැනීම මිත්‍යා දෘෂ්ටියක්. එහෙම නැතු මේකෙන් මෙහෙම ගෙනහිල්ලා දුන්න පූජා කළා කියලා අනාගතයට මට ඵලයක් නැහැ කියලා කල්පනා කරුවොත් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඊළඟට අත්ති සුකට දුක්කටානම් කම්මානම් ඵලං විපාකෝ යහපත් ක්‍රියාවෝයි කියනු ලබන විහාර දාගත් දම්හල් පොද්ගුල් කිරීම කරවීම පිරිසලකා අන්‍යන්ගේ ප්‍රයෝජනය පිණිස ලින්පකුණු අම්බලම් කරවීම අන්‍යන්ගේ ප්‍රයෝජනය පිණිස මල් හටගන්නා ගස් පල හටගන්නා ගස් රෝපණය කරලා තැබීම අන්‍යන්ගේ ප්‍රයෝජනය පිණිස ඒ වගේ සැපයක් විපාකයක් කුසලයක් නෑ කියලා යම් කෙනෙක් සඳහන් කරනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. නමුත් ඒ වගේ කුසලයක් විපාකයක් තියෙනවා කියලා තමන් අවබෝධ කරලා කරනවා නම් ආං ඒ කාරණාව අක්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකුයි කියලා සඳහන් කරන්නේ ඒ වගේ විශාල ආනිසංසයක් තියෙනවා. ඊළඟට අත්ති අරන් ලෝකෝ මේ ලෝකේ තියෙනවා මේ මෙහිම ලෝකයක් තියෙනවා අත්ති අයන් ලෝකෝ නත්ති පරවලු අත්ති පරව ලෝකෝ පරලොවක් තියෙනවා මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා අත්ති මාතා අම්ම කියලා කෙනෙක් ඉන්නවා අත්ති පිතා තාත්තා කියලා කෙනෙක් ඉන්නවා අම්මා කියලා කෙනෙක් නැත්නම් කෙනෙක් කියන්න පුළුවන් නෑ අම්මා කියලා කෙනෙක් නෑ මම මේ ලෝකෙට යම් කර්මයක් නිසා යම් තැනැත්තියක් විසින් මම මේ ලෝකෙට බිහි කළා ඊට අමතරව මේ අම්මා කියලා කෙනෙක් නෑ එතකොට මම බිහි කළේ ඒ අයගේ මේ ලෝකේ යම් සන්තුෂ්ටියක් විඳින්න යාමේ ප්‍රතිඵලයක් හැටියට මම කියන කෙනා මේ ලෝකෙ බිහි වුණා මිසක් එහෙම නැත්නම් වෙන හේතුවක් නිසා මම මේ ලෝකෙට බිහි වුණා නෙමෙයි කියලා කෙනෙක් අර්ථවත් කරන්න කියන්න පුළුවන්. ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ අත්ති මාතා අම්මා කියලා කෙනෙක් ඉන්නවා කියලා දේශනා කළේ මේ ලෝකේ කාන්තාවෝ ඉන්නවා ලක්ෂ ගණන් කෝටි ගණන්. නමුත් ඒ හැම කාන්තාවකටම වඩා මට වටිනවා ජීවිතේ දුන්න අම්මා. අන් ඒ නිසා එහෙමනම් මං උපපාතිකවත් පහළ වෙන්න පුළුවන්. ඕන තැනකින් මට උපදින්න පුළුවන්. එහෙම වුණේ නැහැ. අම්මා මාව කුසේ තියාගෙන මාස 10කට ආසන්න කාලයක් අනන්ත දුක් වින්දා. ඒගොල්ලෝ සතුටක් විතරක් හොයාගෙන ගියා නම් සතුටක් හොයන්න ගිහිල්ලා මෙච්චර කාලයක් දුක් විඳින්න ඕනේ නැහැ. එහෙනම් අම්මා විශේෂයි. අම්මා අනන්ත කාලයක් මාව විඳින් දුක් වින්දා. මාව කුසේ තියාගෙන දුක් වින්දා. මාව උපද්දවල දුක් වින්දා. ඒ නිසා අම්මා ති විශේෂයි. ආන් ඒ නිසා අම්මා කියලා කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. තාත්තා කියලා කෙනෙකුත් මේ ලෝකේ ඉන්නවා.
එනිසා අක්ති මාතා අක්ති පිතා අම්මා තාත්තා කියලා විශේෂ දෙන්නෙක් ලෝකේ ඉන්නවා එහෙම දෙන්නෙක් නැහැ කියලා යම් කෙනෙක් කියනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. අක්ති සත්තා උපපාතිකා මේ ලෝකේ උපපාතිකව උපදින සත්වෝ ඉන්නවා කෙනෙක් කියන්න පුළුවන් නැහැ අම්මෙක් තාත්තෙක් ඉන්න ඕනේ කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නැහැ උපපාතිකව පහළ වෙන සත්වෝ ඕන තරම් මේ ලෝකෙත් ඉන්නවා දෙව්ලෝ බඹලෝ වශයෙන් ඉන්නවා. දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ උපදින්නෙත් ප්‍රේත ලෝකේ උපදින්නෙත් උපපාතික සත්වයෝ. නිරේ උපදින්නෙත් උපපාතික සත්වයෝ. ඇතැම් බොහෝ පින්කම් කරපු අය මනුස්ස ලෝකෙත් ඉපදෙන්න ප්‍රාර්ථනා කළා අම්ම කෙනෙක් නැතුව. උපපාතික උපදින්න ප්‍රාර්ථනා කළා මාතෘ ගර්භයේ තියෙන දුක හින්දා. යම් කෙනෙක් උපපාතික සත්වයක් නැහැ කියලා කියනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඊළඟට සඳහන් කරනවා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයන් අභිඤ්ඤා සච්චිකත්වා පාවේදෙන්ති. එහෙම සඳහන් කරන්නේ සාමාන්‍ය මිනිස්යන්ගේ සිහිනුවනට වඩා විශිෂ්ට වූ සිහිනුවන හා කොතරම් අමාරු දෙයකට වුවත් නොපසුබස්නා වීරියක්ද කෙතරම් දුකක් වුවත් ඉවසන්නා වූ ස්වභාවයක්ද උප්පත්තියෙම පිහිටන්නා වූ උත්තම පුරුෂයෝ ලෝකේහි කලාතුරකින් උපදින්නා වූයේ. සාමාන්‍ය කෙනෙක් මේ ලෝකේ අමාරුයි කියලා කියන කර්තව්‍යයක් ඕනම අමාරු දෙයකට බැහැගන්න පුද්ගලයෝ මේ ලෝකේ කලාතුරකින් ඉපදෙන්න පුළුවන්. ඉන්න පුළුවන් දෙහිම අය. ඕ නෑම අමාරු දෙයකට මුණ පාන්න සූදානම් අය. කලාතුරකින් ඉපදෙන්න පුළුවන්. මේ කවුරු වගේ අයද මේ? බුදුරු වගේ අය. ඕනෑම දුකක් බාර ගන්න තීරණය කරලයි මෙතෙන්ට එන්නේ. අන් ඒකයි සඳහන් කළේ අර නීත විවරණ කතාවේ අපේ බුදුරජාණන් වහන්සේගේ හැටියට කල්පනා කළොත් මහා කල්ප අසංඛ්‍ය 4,01,000 නීත විවරණයෙන් පස්සේ පාරමිතා සම්පූර්ණ කරපු කාලය. ඒ ප්‍රඥාධික බුදු කෙනෙක් හැටියට. ශ්‍රද්ධාධික බුදු කෙනෙක් එහෙම වුණා නම් මහා කල්ප අසංඛ්‍ය 8,01,000 නියත විවරණයෙන් පස්සේ පාරමිතා පුරන්න ඕනේ. වීර්‍යාධික බුදු කෙනෙක් වුණා නම් මහා කල්ප සංඛ්‍ය 16,01,000 නියත විවරණයෙන් පස්සේ ඒ කාන්තෙන් ඔබ බුදු වෙනවා කියන ප්‍රකාශයෙන් පස්සේ මහා කල්ප සංඛ්‍ය 16,01,000 පුරන්න ඕනේ. ආංගේ 16,01,000 වීර්‍ය වඩලා පාරමිතා 10ම සම්පූර්ණ කරලයි තියෙන්නේ. මහා කල්ප සංඛ්‍ය 16ක් සම්පූර්ණ කරලා ඉවර වුණාට පස්සේ වෙසන්තර රජුන්ගේ වාගේ අන්තිම ආත්මයට ආවට පස්සේ නැවත වතාවක් කීවොත් බුදු වෙන්න නම් තවත් මහා කල්ප සංඛ්‍ය 16,01,000 ආපහු මේක වඩන්න ඕනේ කියලා කීවොත් එහෙමත් කරන්න ඕනේද කියලා ප්‍රශ්න කිරීමක්වත් නැතුව බුද්ධත්වයේ ලැබෙනවා නම් මම ආයෙත් පටන් ගන්නම් කියලා කියන්නේ වීරියක් තියෙන්න ඕනේ. දැන් මහා කල්ප සංඛ්‍ය 16,01,000 තරම් පුරලා ඉවරයි. එහෙමනම් ඔබ දෙව්ලොව උපදින්න කලින් මහා කල්ප සංඛ්‍ය 16,01,000 අවීචිය දුක් විඳලා එන්න ඕනේ කියලා කිව්වොත් හරි සතුටින් ඒක පුළුවන් බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වීරියක් තියෙන කෙනෙකුට තමයි බුද්ධත්වය ලබන්න පුළුවන්. එහෙමනම් මේ ලෝකේ කරන්න බෑම කියන දෙයක් කරන්න වීරය වඩන උත්තම පුරුෂයෝ ඊටාම කලාතුරකින් පහළ වෙන්න පුළුවන්. ආන් ඒකයි මේ කියන්නේ අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ මංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඤ්ඤාය සච්චිකත්වා කියලා කියන්නේ ඒකයි. එහෙමයි පහළ වෙන්න පුළුවන්. එබඳු උත්තම පුරුෂයන්ගෙන් සමහර කෙනෙක් පැවිදිව මහත් වූ උත්සාහයෙන් ධ්‍යාන වඩා සාමාන්‍ය මිනිසයන් විසින් ඇසේ ආකාරයෙන් දක්නා දේවල් ඇසේ ආකාරයෙන් නොමැතිව දැකිය හැකි වන්නා වූද සාමාන්‍ය මිනිසයන් විසින් කනින් අසා දැනගන්නා වූ දේවල් කනින් නොඅසාම දැනගත හැකි වූද කියන ඒ තත්වයටපත් වෙච්ච තව ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකේ ඉන්න දිව්‍යමය ඇස් දිව්‍යමය කන් තියෙන අය ලෝකේ ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයන්ට නැහැ දේවල් ඇහෙනවා. සාමාන්‍ය පුද්ගලයන්ට ලෝකෙන්න දේවල් පේනවා. එහෙම කරගත්ත අය ලෝකේ ඉන්නවා කියන එක පිළිගැනීම මේ දසවස්තුක සම්මාදිට්ඨි කතාවේ 10 වෙනි කාරණාවයි.
මෙන්න මේ සම්‍යක් දෘෂ්ටිය හරියටම දැනගෙන මේ සම්මා දිට්ඨිය හරියටම දරණ කෙනෙක්, එහෙම දරණ කෙනෙකුට තමයි ධර්ම ශ්‍රවණය කිරීම කියන එකත් හරියටම බුදුන්පත් වෙනවා කියලා සඳහන් කරන්නේ. එහෙමනම් මේ නිර්වාණය නැමැති නගරයට ඇතුල් වෙන රුවන් දොරටු හතරක් තියෙනවා කියලා අපි පැහැදිලි කළා. ඒ හතර කායානුපස්සනාවයි, වේදනානුපස්සනාවයි, ධම්මානුපස්සනාවයි, චිත්තානුපස්සනාවයි. ඊට අමතරව ඒ වගේ අනුප්‍රභේද පවතිනවා කියලා අපි සඳහන් කළා. මේ කොයි ක්‍රමෙන් ගියත් යන්නේ නිර්වාණය කියන නගරයටයි. එහෙමනම් ওই සතර සතිපට්ඨානය හරියටම සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීමත් හරියටම සම්පූර්ණ කරනවා කියන එකයි. මොකද නිර්වාණ නගරයට යන්නනේ හදන්නේ. ඒ සඳහා මේ මනාව සද්ධර්ම ශ්‍රවණය කිරීම අති අවශ්‍ය කාරණාවක්. එහෙමනම් එහෙම ධර්ම ශ්‍රවණය කරනකොට අර මුලින් සඳහන් කරපු විදිහට අර මාර්ගසිතේ උපදින සියලුම දේවල්, නැත්නම් සාමාන්‍යයෙන් අපි වෙන වෙනම අධ්‍යයනය කරන සියලුම දේවල් මාර්ගසිතේ උපදිනවා වගේ බණ අහනකොටත් ඒ සියල්ල ඉපදිලා මාර්ගසිත පහළ වෙනවා. කලාතුරකින් කෙනෙකුට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන්නත් ඕනේ. එහෙනම් බණ අහනකොටත් මාර්ගඵල ලැබුවා. එහෙනම් මොනතරම් ශ්‍රද්ධාවෙන්, කොයිතරම් උනන්දුවෙන් බණ අහන්න ඇද්ද? ඒ නිසා මාර්ගඵල ලබන්න වීර්ය වඩන අපි මනාව සද්ධර්ම ශ්‍රවණය කරන්නත් වීර්ය කරන්නම ඕනේ. එතෙන්ට යන්න කලින් මුලින් සම්පූර්ණ කළ යුතු දේවල් තව කොච්චරද? එහෙමනම් භාවනා ක්‍රමයේ පිළිබඳව ශ්‍රද්ධාවකුත් නැතුව, භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවකුත් නැතුව, ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාවකුත් නැතුව කියන කාරණාවයි අපි කෙටියෙන් සඳහන් කළේ. තිසරණ නැතුව මේ ගමන යන්න බෑ කියලා කෙටියෙන් සඳහන් කරලා තියෙන්නේ ඒකයි. ඒ තිසරණ කියන වචනය අර්ථවත් කරන්න, විස්තර කරන්න ඊට වඩා බොහෝ දේවල් තියාගෙනයි තිසරණ කියලා සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් මේ මාර්ගය ඔස්සේ යන කෙනා එහෙම දියුණු වෙලා කටයුතු කරන්න ඕනේ. ඊළඟට සම්මා සංකප්ප කීවම ඒක පින්නදින ප්‍රධාන වශයෙන් මාතෘකා තුනක් යටතේ නැවත ප්‍රභේදගත කරන්න පුළුවන්. මේ කරුණු ටික මනාව, මේ මාර්ග අංග 8 අවබෝධ කරන්න ඕනේ කියනකොට 8 විතරක් නෙමෙයි, ඒ 8 යටතේ ප්‍රභේද ගොඩක් තියෙනවා. ඒ සියල්ලම අවබෝධ කරන්න ඕනේ. ඉතින් මේ තරම් මහා ඥාන ශක්තියක් යම් කෙනෙකුට ඇති වුනහම මම සෝවාන් වුණාද කියලා සැකමතු වෙන්නේ නැහැ කවදාවත්. අන්න ඒ නිසා මේ මාතෘකාව විතරයි මේ වගේ ප්‍රභේද කොච්චර තියෙනවද කියලා අහනවා. අපි සඳහන් කළේ මාතෘකාව විතරයි ප්‍රභේද වන තරම් තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා ඒ සියල්ලම තමන් තුළ උපදවන්න ඕනේ මාර්ගසිත ඇති වෙන වෙලාවට. මේ සියල්ලම හරියටම මෙනෙහි වෙන්න ඕනේ මාර්ගසිත උපදිනකොට. මාර්ග අංග 8 උපදින්න ඕනේ කියලා කියනකොට මේ ප්‍රභේද ඔක්කොම උපදින්න ඕනේ. ඒ සියල්ලම සම්පූර්ණ කළා තමයි එක ප්‍රභේදයකවත් අඩුවක් තියලා හැම මාර්ගාංග උපදින්නේ නැහැ. එහෙනම් මාර්ගසිත උපදින වෙලාවට මේ සකල සියල්ල අවබෝධයි. එහෙමනම් වැටහෙන්න ඕනේ සෝවාන් මාර්ගසිත උපදවා ගත්තා කියලා කියන්නේ කොයිතරම් ප්‍රඥාවන්තයෙක්ද ඒ උපදිනාට පස්සේ කියලා. අපිට හිතෙන්නේ ශාසනයේ බොහොම පල්ලහැපැන්ති එක්කෙනෙක් කියලා සෝවාන් කියන වචනේවත් අපි වැඩි හිතන්නේ නැහැ. රහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, එහෙම නැත්නම් අනාගාමී වහන්සේ කියන තැන ගැන සෑහෙන යෙදීමක් තියෙනවා මිසක් සෝවාන් කියන தත්ත්වයේ කෙනෙක් කතා කරන්නේ ඒක මොකද්ද කියනවා වගේ. ඒක ලබන්න අමාරුද කියනවා වගේ. ඒක මහා සාමාන්‍ය දෙයක් කියනවා වගේ. ඒ නිසා අපිට සමහරලාට හිතෙනවා මාර්ගඵල කියනවා නිකම් යතී තියෙනවා වගේ කියලා. මේ කාරණාවෙන් දැනගන්න ඕනේ එතෙන්ට යන්නේ මොන තරම් අවබෝධයක් ඕනද කියලා. අන්න ඒ නිසා ඒ සිත ඇති වෙන වෙලාවේදී දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගන්නවා. අර මුලින් සඳහන් කළා වගේ මාර්ගසිත ඇති වෙන වෙලාවේ දුක්ඛ සත්‍ය හරියටම පිරිසිඳ දැනගන්නවා. ඊළඟට සමුදය සත්‍ය ප්‍රහාණය කරනවා. දුක අවබෝධ කරලා සමුදය ප්‍රහාණය කරනවා. මාර්ග සත්‍ය වඩනවා. නිර්වාණය සාක්ෂාත් කරනවා. මේ හතරම එකවතාවේ සිද්ධ වෙනවා. ඒ නිසා සඳහන් කරනවා එහෙම එකසරේ අවබෝධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක.
නමුත් උත්සාහ කරලා ඉතාම කලාතුරකින් ලැබෙන දෙයක් මේක නැත්නම් නිතර ලැබෙන දෙයක් සාමාන්‍යයෙන් ලැබෙන දෙයක් නෙමෙයි. ඒ නිසා උත්සාහ කරද්දී භාග්‍යවතුන් වහන්සේගේ ඒ විශිෂ්ට දේශනා ක්‍රමයේ යටතේ තමයි මේ අති දුෂ්කර වූ කරුණු එකවර තමන් තුළ උපදවා ගන්න පුළුවන් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ විශිෂ්ට දේශනා ක්‍රමයේ යටතේ කියලා කිව්වේ බුදු පියාණන් වහන්සේගේ දේශනාවෙන් විතරයි අපිට නිවන් හොයන්න මාර්ගඵල හොයන්න පුළුවන් වෙන්නේ. ආන් ඒ නිසානේ පින්නතුනි දෙවියන්ට දිව්‍ය ලෝකෙම චිත වෙලා මනුෂ්‍ය ලෝකෙට එන්න ලැහැත් වෙනකොට අහන්න කීවේ කාගේ බණද? තථාගතත්ව වේදිත සුයි සද්ධර්මයේ මහන්ඳ කියලා මුලින් මතක් කරලා දීලා එකයි. වෙන කාගේවත් බණ අහන්න එපා. තථාගතත්ව වේදිත සුයි සද්ධර්මයේම අහන්න. එනම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයමයි. අපි මීට කලින් දවසක් සාකච්ඡා කළා ඔබටත් මටත් නිවනට යන්න පෞද්ගලික පාරක් තියෙනවා. ඒ පාර පිළිබඳව සැලැස්ම තියෙන බුදුරජාණන් වහන්සේ ගාව විතරයි කියලා. එතකොට අද භාග්‍යවතුන් වහන්සේ රූපකයෙන් නොපෙනී සිටියත් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ සැලැස්ම භාග්‍යවතුන් වහන්සේ මාරුවෙන් අනුකම්පාවෙන් මේ ධර්ම රත්නය තුළ ඉතුරු කරලා තියලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේම ධර්මයේ ශ්‍රවණය කළොත් භාග්‍යවතුන් වහන්සේ එදා මාවිනුවෙන් ඇඳපු නිවනට යන පාර ධර්ම රත්නය තුලින් මට හම්බ වෙනවා. ඒකට වෙන කාගෙවත් බණ අහලා හරියන්නේ නැහැ. ආන් ඒකයි කියේ තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මයේම අහන්න කියලා. මේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ රහතන් වහන්සේටවත් බාර නොදුන්නා කියලා අපි එදා සාකච්ඡා කළා. පිරිනිවන් පාන වෙලාවෙත් අයිතිය තමන් සතුමයි. ඒ නිසාම ඒකට එදත් අදත් කියන්නේ බුද්ධ ධර්මයේ කියලාමයි. ඒ නිසා එහෙමනම් අද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන තැන අපි සිහිපත් කළා මේ ත්‍රිපිටක ග්‍රන්ථමාලාව ඇතුළේ. සැක කරලා අට කතාවේ පා විසුද්ධි මාර්ගයේ පා ත්‍රිපිටකයේ පා ඕව බොරු කියලා කිව්වොත් කවදාවත් ওই ගමන යන්න හම්බ වෙන්නෙම නෑ. අපිට මහරහතන් වහන්සේලා ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. මහරහතන් වහන්සේලා තමයි අපිට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ අරන් ආවේ. අට කතා ආදී සියලුම දේවල් ගෙනාවේ මහරහතන් වහන්සේලා. සමහර ස්වාමීන් වහන්සේලාව විවේචනය කරන බුද්ධ ගෝසු ස්වාමීන් වහන්සේ ආදී වශයෙන් බුද්ධ ගෝසු ස්වාමීන් වහන්සේ ධර්මයේ පරිවර්තනය කළේ මහරහතන් වහන්සේලා ලක්ෂ ගණන් වැඩ ඉන්න කාලේ. උන්වහන්සේගේ මතය මේ ධර්මයට එකතු කළා නම් රහතන් වහන්සේලා ඒ ධර්ම පොත් අපට දෙන්නේ නැහැ. එහෙමනම් එතන තියෙන අපේ හිතේ ප්‍රශ්නයක් මිස ධර්මයේ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ සිතුවිල්ලෙන් කවදාවත් නිවන් දකින්න බෑ කියන කාරණාව විතර අපි දැනගන්න ඕනේ. තව කෙනෙක් තර්ක කරනවා පොතපත කියවන්න එපා. පොතපත කියවලා වැඩක් නැහැ. මේ තුනුවන් පිළිබඳව හිතලා වැඩක් නැහැ. තමන්ගේ හිත විතරයි දියුණු කරන්න ඕනේ. පොත්පත් කියවන්න අවශ්‍ය නැහැ. එහෙනම් ඉතින් අපිටත් වහවහ වැටහෙන ඥානයක් තියෙන්න ඕනේ. එහෙම ඥානයක් තිබුණා නම් අපි කවුරුත් සංසාරේ මෙහෙම එන්නේ නැහැ. එහෙනම් වහ වැටහෙන ඥානයක් නැහැ. එහෙම සඳහන් කරන ඔය සමහර අය පස්සේ කියනවා ඒගොල්ලන්ගේ පොත් කියවන්න කියලා. භාග්‍යතුන් වහන්සේලා මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ දේශිත ධර්මයේ කියවන්න එපා. මේ පොත් ටික විතරක් කියවන්න කියලා කියනවා. ඉතින් එතකොට අහනම් වෙනත් මේ නූතන ආර්යයන් වහන්සේ නමකගෙන් අපිට නිවන හොයන්න පුළුවන් වගේ කාරණාවක් අර විදිහට නොකිය කියනවා. ඉතින් එතෙන්ට අහු වුණොත් අපි ඔක්කොම ආයුක් සංසාරයේ තවත් කල්ප කාලාන්තරයක අවීචියෙම ඉඳී. ඒ නිසා හරියටම මේ ධර්ම කාරණාව පිළිබඳ ශ්‍රද්ධාවක් අපිට තියෙන්න අවශ්‍යයි. ඒ නිසා සඳහන් කරනවා එහෙම වුණොත් උත්සාහ කළොත් මාර්ගය ලැබෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් විතරයි කියලා. පහතබ්බ කියන්නේ සමුදේ සත්‍ය තණ්හාව මාර්ග ප්‍රඥාවෙන් ප්‍රහාණය කරනවා කියන එකයි. සමුදේ සත්‍ය මනාවම තණ්හාව මාර්ග ප්‍රඥාවෙන් ප්‍රහාණය කරනවා කියන එකට කියනවා පහතබ්බ කියලා. ඊළඟට භාවේතෝ කියලා කියන්නේ වඩනවට කියලා අපි මුලින් සඳහන් කළා. සච්චකරුවතෝ කියලා කියන්නේ සාක්ෂාත් කරනවට. භාවේ තබ්බං කියලා කියන්නේ මේ මාර්ග සත්‍ය තමයි වඩන්න ඕනේ. ඒ නිසා මාර්ග සත්‍යෙම භාවිතා කරන්න භාවේ තබ්බං කියන කාරණාව. සච්චිකා තබ්බං කියන්නේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගත යුතුයි. නැත්නම් ඒ තුලින් නිවන අත්පත් කරගත යුතුයි සච්චිකා තබ්බං. ඒ තුලින් භාග්‍යතුන් වහන්සේ මේ වේදනාව ආකාර හතරකට බෙදලා
දෙවන චතුෂ්කයේදී සඳහන් කරනවා පීටි පටිසංවේදී, සුඛපටි සංවේදී, චිත්ත සංකාර පටි සංවේදී, පස්සං භයං චිත්ත සංකාරං. මේ විදිහට සඳහන් කළේ චිත්ත සංකාර කියලා කියන්නේ සංඥා වේදනාවලට. චිත්ත සංකාර කියලා කිව්වේ සංඥා සහ වේදනාවලට. එතකොට මේ වේදනා කියන ධර්මයේ ඒ ධර්මතාවයේට වේදනා කියන ධර්මතාවයේම ආකාර හතරකට බෙදලා භාග්‍යතුන් වහන්සේ මේ දෙවන චතුෂ්කය දේශනා කරනවා. වේදනා කියන කාරණාවම ආකාර හතරකට බෙදලා මේ දෙවන චතුෂ්කයම දේශනා කරලා තියෙනවා. වේදනාව කියන වචනේ ආකාර හතරකට බෙදලා ඒ කාරණාවයි දෙවන චතුෂ්කයේ පැහැදිලි කරලා තියෙන්නේ. ප්‍රීතිය පිළිබඳව තියෙන මේ කලු බව නිසාම මේ ප්‍රීතිය කියන කාරණාව සාමාන්‍ය ප්‍රීතිය කියන ප්‍රීතියට වඩා ධ්‍යාන ප්‍රීතිය කියන එක අතිශයින්ම බලවත් ප්‍රීතියක් කියලා එතන සඳහන් කරනවා. සාමාන්‍ය ප්‍රීතියට වඩා ධ්‍යාන ප්‍රීතිය බලවත්. ඒ කොහොමද? මේ ධ්‍යාන මට්ටම් වලදී පළුඩයක් හැටියට සලකනවා සාමාන්‍ය ප්‍රීතිය. ධ්‍යාන මට්ටමේදී සාමාන්‍ය ප්‍රීතියේ පළුඩයක් හැටියට සලකනවා. ඒකට තමයි සඳහන් කරන්නේ පොද වැඩි ගිය බව වැටහෙන ආකාරය. පොද වැඩි ගිය බව. අපි මේ ඔද වැඩි ගියා කියන වචනය එදත් සඳහන් කළා. මේ ගැහෙනවා වගේ දැනෙනවා වගේ ඇඟට දැනෙනවා ඔද වැඩිනවා කියලා කියන්නේ ඒකයි කියන කාරණාව. ගැහෙන සෙලවෙන ස්පන්දනය වෙන ස්වභාවය ඒකට කියනවා ඔද වැඩි ගියා කියලා. එතකොට ඒ ප්‍රීතිය සඳහන් කරනවා. ප්‍රීතිය නැතුව සුවය තියෙනවා නම් හොඳයි කියලා හිතෙන එක. කොයි විදිහෙද? ප්‍රීතිය හොඳ මදි කෙනෙකුට හිතෙන ප්‍රීතිය හොඳ මදි. සුවය තියෙනවා නම් හොඳයි. ප්‍රීතිය නැතුව සුවය තියෙනවා නම් හොඳයි. එහෙම කියලා හිතෙන්න පුළුවන්. ඒ මොන හේතුව නිසාද තුන්වෙනි ධානයේට සමවදින්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ? මේ ප්‍රීතියේ තියෙන කම්පණය වෙන ස්වභාවය නිසා. ප්‍රීතියේ තියෙන කම්පණය වෙන ස්වභාවය නිසා. તો දැන් කම්පණය වෙන ස්වභාවය නිසා තමයි රළුයි කියලා සඳහන් කළේ. ඒ නිසා මේ තුන්වෙනි ධ්‍යානයේට සමවදින්න උත්සාහ කරන පුජ්‍යලයාට හිතෙනවා ඒ රළු බව නැතුව සුවය විතරක් තිබුණා නම් හොඳයි කියලා. එහෙම නැත්නම් මේ සාමාන්‍යයෙන් අපට තියෙන ප්‍රීතිය ධ්‍යාන මට්ටමේදී නැහැ කියලා අපි සඳහන් කළේ. සාමාන්‍ය ප්‍රීතිය රළුයි. ධ්‍යාන මට්ටමේ තියෙන ප්‍රීතිය රළු නෑ. ඒක ඊටාම සියුම්. ප්‍රථම ධ්‍යානයේ තියෙන මට්ටමට වඩා දෙවන ධ්‍යානයට යනකොට ඊටත් වඩා සියුම්. තුන්වෙනි ධ්‍යානයට යනකොට ඒ ප්‍රීතිය අර දෙවන ධ්‍යාන මට්ටමටත් වඩා අතිශයින්ම සියුම්. ඒකයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ ප්‍රථම ධ්‍යාන සෝය දිව්‍ය ලෝක සුවයට වඩා උතුම්. එතකොට අපේ තියෙන ප්‍රීතිය දිව්‍ය ලෝකේ තියෙන ප්‍රීතිය වගේ එකක් නෙමෙයි. අපි දිව්‍ය ලෝකේ ප්‍රීතිය දන්නේ නැහැ. එතකොට ප්‍රථම ඥානය කියන එක දිව්‍ය ලෝක සුවයටත් වඩා උතුම්. එතකොට ප්‍රීතිය කොයිතරම් සියුම්ද? එතකොට ප්‍රථම ඥානය දිව්‍ය ලෝක සුවයට වඩා උතුම් නම් දෙවන ඥානය ඊටත් වඩා සියුම්. තුන්වෙනි ඥානය ඊටත් වඩා ඉහළයි. හතරවෙනි ධ්‍යානයට යනකොට ඒ ප්‍රීතිය පවතින්නේ කොහොමද කියන කාරණාවත් අපට දැනෙන්නේ නැති තරම්. ඒ නිසා සඳහන් කරනවා මොකද ප්‍රීතිය ඇති වුණහම ඔද වැඩි ගිය ස්වභාවය නිසා සංසුන් වෙන ස්වභාවය අඩුයි. ප්‍රීතිය වැඩි වුණහම ඔද වැඩි යන ස්වභාවයේ මේ ගැහෙන සැලවෙන ස්වභාවය නිසා සංසුන් වෙන ස්වභාවය අඩුයි. ඒ නිසා සඳහන් කරන්න පින්නතනේ අපේ මට්ටමින් නෙවෙයි මේ ධ්‍යාන මට්ටම් ඔක්කොම සඳහන් කරලා තියෙන්නේ. අපේ මට්ටමින්නේ දැන් මේ සෙලගෙන ගැහෙන ගතිය තියෙන්නේ. ධ්‍යාන මට්ටම් සඳහන් කළේ ඒ මට්ටමින් නෙමෙයි, අපේ මට්ටමින් නෙමෙයි. අන්න ඒ නිසා තුන්වෙනි ධ්‍යානයේ තියෙන පුද්ගලයාගේ මට්ටමට දෙවන ධ්‍යානයේ තියෙන පුද්ගලයාගේ සිත සංසුන් නැහැ. සාමාන්‍ය ප්‍රීතිය තියෙන පුද්ගලයාගේ ශරීරය ගැහෙනවා හෙලවෙනවා වැඩි ප්‍රීතියක් ඇති වුණාම. අපි මේක දන්නවා. සමහර වෙලාවට හිත හොඳට තැම්පත් වෙලා විවේකීව ඉන්න වෙලාවක ප්‍රීතියකුත් එක්ක සමහරලාට අපිට ගීතයක් මෙමිනෙනවා. ඒ විතරක් නෙමෙයි අපි අතපයත් ඒත් එක්ක තනියමම හෙලවෙනවා. එහෙම නැත්නම් නැටවෙනවා ප්‍රීතිය වැඩි හින්දා. එතකොට එහෙම එකක් නැහැ
ප්‍රථම ධානයේ තියෙන කෙනාට ඊට වඩා හරි සංවරයි එයා. දෙවන ධානයේ ඊටත් වඩා සංවරයි. තුන්වෙනි ධානයේ ඊටත් වඩා සංවරයි. ඒ කාරණාවයි මෙතන සඳහන් කරන්නේ. දෙවන ධානයේ තියෙන පුජ්‍යලයාගේ සිත සංසුන් නැහැ කියන එක තුන්වෙනි ධානයේ තියෙන පුජ්‍යලයාගේ ප්‍රීතිය තරම් දෙවන එක්කෙනාට සංසුන්කමක් නැහැ. ඒකයි කියන්නේ ඒක අපිට හිතාගන්න බැරි දෙයක්. ඒ ධාන මට්ටමේ ඉන්න කෙනයි දන්නේ මේ දෙවනි ධානයේ මම ඉන්නවා නම් මම දන්නවා මට වඩා ප්‍රීතියක් තුන්වෙනි ධානයේ තියෙනවා කියලා. තුන්වෙනි ධානයේ ඉන්න කෙනා දන්නවා එයා දෙවනි ධානයේ ඉඳලා මේ තුන්වෙනි එකට ආවේ. එදාට වඩා සතුටක් අද තියෙනවා කියලා එයා දන්නවා. ඒ අපේ මට්ටමින් නෙවෙයි ධාන මට්ටමින් නෙවෙයි ඒක දන්නේ. ආන් ඒ නිසා කියනවා ප්‍රීතිය ඕලාරික හේවත් පළුයි කියලා. සාමාන්‍ය පුද්ගලයාගේ ප්‍රීතිය ඕලාරික ප්‍රීතිය නැත්නම් පළු ප්‍රීතිය. ඒක ඉතින් හතරවෙනි ධානයේට යනකම් ප්‍රථම ධානයේ ඉන්න කෙනාගේ ප්‍රීතිය දෙවෙනි එක්කෙනාට රළුයි. දෙවෙනි එක්කෙනාගේ ප්‍රීතිය තුන්වෙනි එක්කෙනාට රළුයි. තුන්වෙනි එක්කෙනාගේ ප්‍රීතිය හතරවෙනි එක්කෙනාට රළුයි. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මුලින්ම පෙන්වලා තියෙන්නේ වේදනාව ප්‍රීතියේ ස්වභාවයයි කියලා භාග්‍යතුන් වහන්සේ මුලින්ම ඒ කාරණාව සඳහන් කරනවා. ඉන්පසු තමයි සැප ස්වභාවයේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. සැප ස්වභාවය සඳහන් කරනවා. ඒ නිසා විශේෂයෙන් විස්තර කරලා තියෙනවා චිත්ත පටිසංවේදී ආදී වශයෙන් විශේෂයෙන් පැහැදිලි කරනවා මේ වේදනාව කියන කාරණාව කොයි ආකාරයෙන් දැනෙනවද කියන එක තමයි නවක වතාවක් භාග්‍යතුන් වහන්සේ විස්තර කරලා තියෙන චිත්ත පටිසංවේදී. නිරන්තරයෙන් මේක දැනෙනවා. චිත්ත පටිසංවේදී මනාව අවබෝධ වෙලා දැනෙනවා. එහෙතනේ අපි මේක සඳහන් කළොත් මේ සිංහලෙන් වේදනා කියලා කියන්නේ අපේ භාෂාවෙන් වේදනාව. නැත්තම් මේ වේදනා කියලා වචනින් නොතේරෙන්න පුළුවන්. අපි වේදනාව කියලා කියන්නේ රිදෙනවට. මට වේදනාවක් දැනෙනවා. රිදෙනවට. දුක්ඛ වේදනාවකට කියනවා වේදනාව කියලා. නමුත් පාලියේදී වේදනාව කියලා කියන්නේ දැනෙනවට. පාලියෙන් වේදනාව කියලා කියන්නේ දැනෙනවා දැනගන්නවා. ඒකයි වේදනාව කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයේ වේදනාව කියලා කියන්නේ රිදෙනවට. ඒකත් දැනෙනව නම් තමයි. නමුත් ඒ දැනීම නෙමෙයි මෙතන කියලා කියන්නේ. වේදනාව මෙතන සඳහන් කරලා තියෙන්නේ දැනෙනවා. ඊළඟට වේදනාව අවබෝධ කරනවා කියලා කියන්නේ අන් ඒක මනාව දැනිලා අවබෝධ කරගන්නවා කියන එක. රිදෙනව නෙමෙයි දැනගන්නවා. දැනගෙන අවබෝධ කරනවා කියන එක වේදනාව අවබෝධ කරනවා කියලා කියනවා. ඒක සඳහන් වේද කියන වචනේ විතරක්. වේද කියලා කියන්නේ අවබෝධ කරගන්නවා කියන එකයි. ඒ නිසා මේ වේද ඉත ලක්ෂණ කියලා සඳහන් කරනවා වේදනාවට. වේද ඉත ලක්ෂණ වේදනාවේ ලක්ෂණ අවබෝධයේ දැනීමේ ලක්ෂණ. ඊළඟට සඳහන් කරනවා සැප කියන එක වෙනම හඳුන්වලා නැහැ කියලා. සැපේ කියන එක වෙනම හඳුන්වලා නැහැ. වේදනාව හඳුන්වලා තියෙනවා. සැපේ කියන එක වෙනම හඳුන්වලා නැහැ. වේදනාවේම ප්‍රභේදයක් සැප දුක උපේක්ඛා කියන ධර්මතා තුනම වේදනාවේ ප්‍රභේද හැටියට පැහැදිලි කරලා තියෙනවා. සැපයි දුකයි උපේක්ඛාවයි කියන එක මේ වේදනාවේම තියෙන ප්‍රභේද කීපයක්. වේදනාව කියන්නේ දැනෙනවා කියන එකයි පාලියේ හඳුන්වලා තියෙන හිමයි. අපිට දුක් වේදනාවක් නමුත් පාලියේදී ඒක දැනෙනවා කියන එක. එහෙනම් සැප දුක උපේක්ඛා කියන එක වේදනාවේ තවත් ප්‍රභේද ගණනාවක් විතරයි. ආ ඒ නිසා මෙතන සඳහන් කරනවා සැපේ කියන එක මෙන්න දුක කියන එකත් උපේක්ඛා කියන එක වේදනාවෙන් දැනගන්න ඕනේ දේවල්. ඒ නිසා අනුභවන රස කියන සැපය අනුභවණය කරනවා කියන අර්ථය. අනුභවන රසය සැපය අනුභව කරනවා. ඒකට කියනවා අනුභවන රසය කියලා. සැපය අනුභව කරනවා කියන අර්ථය. ඊළඟට සැපේ කෘත්‍ය සතුටක් තියෙනවා නම් එය ලබා දෙනවා කියන එකයි. සැපේ කෘත්‍ය එහෙමත්නම් සතුට කියන එක සැපේ කාර්යය. මේ සැපය දැනෙනවා කියන එකේ කාර්යය සතුටක් ගෙනල්ලා දෙනවා. යම් තැනක ස්පර්ශයක් නැත්නම් අපේ ශරීරයේ
යම් සුව පහසු විදිහට ස්පර්ශ කරනවා නම් අපට දැනෙන්නේ සතුට. එහෙමනම් සතුට ගෙනල්ලා දෙනවා සැපය. සැපේ කාර්යය තමයි සතුට ගෙනල්ලා දෙනවා කියන එක. හැමතැනම සැපේ කාර්යය සතුට උපදවනවා කියන එක. ඒකයි අපි සැප සැප දේවල් හොයන්නේ සතුට හොයාගන්න ඕනේ ඕනේ නිසා. ඉෂ්ඨකාර සම්භෝග කියන ප්‍රාර්ථනීය රසයන් එකක් මුසුවීම තමයි කෘත්‍යය. ඉෂ්ඨකාර සම්භෝග කියන්නේ මේ ප්‍රාර්ථනීය රසයන් එකක් මුසුවීම තමයි කෘත්‍යය. ඒ කියන්නේ මොකේ කෘත්‍යද? සැපේ කෘත්‍යය. ඉෂ්ඨකාර රසය සම්භෝගය කියන්නේ නිතරම සම්භෝගය කියලා කියන්නේ ඇසුරු කරනවා, දරනවා වගේ දෙයක්. එහෙනම් ඉෂ්ඨකාර සම්භෝගය ප්‍රාර්ථනීය රසය හා මුසුවීම තමයි මේ සතුටේ කාර්යය. රසයේ සමග මුසු කිරීම. චෛතසික ආස්වාදයේ වැටෙන ආකාරය. චෛතසික ආස්වාදයේ වැටෙන ආකාරය. චෛතසික ආස්වාදයේ වැටෙන ආකාරය කියලා සඳහන් කරන්නේ මේ චෛතසික වල ඇතිවෙන ආස්වාදයෙන් තමයි මේ රසය කියන එක දැනෙන්නේ. සිතිවිලි වල තියෙන ආස්වාදනීය ස්වභාවයෙන් අපිට දැනෙනවා රසය. ඒක නිසා සඳහන් කරනවා චෛතසික ආස්වාදයේ වැටෙන ආකාරය කියලා. පස්සද්ධිය මෙහි ආසන්න කාරණාවයි කියලා සඳහන් කරනවා. එතකොට පස්සද්ධිය කියන වචනේ තියෙන්නේ බොජ්ජංගවල. එහෙනම් මේ පස්සද්ධිය කියන කාරණාව මෙහි ආසන්න කාරණාවයි. ඊළඟට පැහැදිලි කරනවා අපි මෙතන විශේෂයෙන් සඳහන් කරනවා අන් ධර්මතාවයන් මේ අරමුණ කියන එක ප්‍රධාන වශයෙන් අනුභව කරන්නේ නැහැ කියලා. වෙනත් ධර්මතාවයන් අරමුණ අනුභව කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ කොහොමද? ස්පර්ශ අරමුණ ස්පර්ශ කරනවා. ස්පර්ශයත් අරමුණ ස්පර්ශ කරනවා. ස්පර්ශයත් අරමුණ ස්පර්ශ කරනවා කියලා සඳහන් කරන්නේ සැපේ තරම් වේදනාව තරම් සම්පූර්ණම අරමුණ පාවිච්චි නොකරන බව සඳහන් කරනවා. ස්පර්ශය කියන එක අරමුණ ස්පර්ශ කරනවා. නමුත් සැපේ තරම් වේදනාව තරම් සම්පූර්ණයෙන් අරමුණ පාවිච්චි නොකරන බව සඳහන් කරනවා. ඒක ඒකට තේරුම් ගන්න සමහර අමාරු ඇති. උදාහරණයක් හැටියට අපි සඳහන් කරුවොත් ස්පර්ශය ස්පර්ශ කරන මාත්‍රයක් පමණයි. ස්පර්ශය අපි මේ අත අපි අනික් අතින් ස්පර්ශ කරනකොට ඒක ස්පර්ශ කිරීම මාත්‍රයක් පමණයි. සංඥාව සංඥානන නැත්නම් හඳුනා ගැනීමේ මාත්‍රයක් පමණයි. සංඥාව කියලා කියව හඳුනා ගැනීමේ මාත්‍රයක් පමණයි. චේතනාව චේතනා මාත්‍රයක් පමණයි. සංඥානය දැනගන්නා මාත්‍රයක් පමණයි. වේදනාව හරියටම අරමුණේ ප්‍රයෝජනය ගන්නවා කියලා. වේදනාව හරියටම අරමුණේ ප්‍රයෝජනය ගන්නවා. සංඥාව සංඥා මාත්‍රයක් පමණයි. චේතනාව චේතනා මාත්‍රයක් පමණයි. විඥානය දැනගන්න මාත්‍රයක් පමණයි. නමුත් වේදනාව විඳීම එන සංඥාවෙන් අරමුණක් ගත්තා ඒකත් විඳිනවා. විඥාණයෙන් දැනගත්තා ඒකත් විඳිනවා. චේතනාව ඒ චේතනාවත් අපි විඳිනවා. නමුත් මේ සියල්ලම මනාව අවබෝධ කරනවා මෙන්න මේ වේදනාව හරියටම අරමුණේ ප්‍රයෝජනය ලබනවා. මේ සියල්ලගේම ලබන අන්තිම විඳීම වේදනාවෙන් ඉවසනවා. අන්තිම විඳීම වේදනාවෙන් ඉවසනවා. අර අපි මුලින් සඳහන් කරපු අර කසන උදාහරණය අන්තිමට තියෙන විඳීමක්. ඒ විඳීම හොයන්නේ වේගෙන් කසාගෙන ගියේ. එතකොට වේදන කසනකොට සුවයක් දැනුණා. ඒ සුවය දැනෙච්ච නිසා අපි ඒ සුවය හොයන්න වේගෙන් කැසුවා. වේගෙන් කසනකොට අපි ඒ සුවය එදෙන පවතිනවා වගේ දැනුණා. නමුත් එතකොට ඒ වේගෙන් කසනකොට දැනෙන සුවය ඒක වේදනාවයි. එතකොට කසන ක්‍රියාව තුළ ඒ වේදනාව තිබුණේ නැහැ. කසන එක වෙන වැඩක්, වේදනාව තව වැඩක්. ඒකයි අපි සඳහන් කරේ අත එහාට මෙහාට යනකොට වේදනාව කොහොමද ගියේ නැහැ. ඒක වෙනම තැනක වෙනම ඉපදුනා. ආන් ඒක හොයන්න අපි කහන්න පටන් ගත්තා. ආන් ඒ වගේ සඳහන් කළේ මේ
සංඥාව නැත්නම් හඳුනා ගැනීම මාත්‍රයක් පමණයි සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම මාත්‍රයක් පමණයි චේතනා කියලා කිව්වේ චේතනා මාත්‍රයක් පමණයි විඥානය කියලා කිව්වේ දැන ගැනීම මාත්‍රයක් පමණයි වේදනාවෙන් තමයි ඒ සියල්ලම අරමුණේ ප්‍රයෝජනේ ගන්නෙ ඒ වේදනාවයි මේ කැහිම නැමැති අරමුණේ ප්‍රයෝජනේ ගන්නෙ වේදනාවයි විදීම කියන එක හොයන්නයි මේ කහන්නේ ඒ ප්‍රයෝජනේ ගත ඒ වේදනාව කියන ධර්මතාවය ටිකක් සියුම් කාරණාවක් පිළිතුරු සඳහන් කරනවා රජු සහ රජුගේ අරක් ඇමියා ඒ කාරණාව තේරුම් ගන්න අපහසු වුණා නම් මේ උදාහරණය පිළිබඳව ටිකක් කල්පනා කරලා බලලුත් මම හිතනවා වැටහෙයි රජුරුවන්ගේ අරක් ඇමියයි වගේ ඒ නිසා මේ කාරණාව දැනගන්න කියලා සඳහන් කරනවා රජුට රසවත්ම ආහාර පිළියෙල කරලා දෙන්නේ අරක් ඇමියා රජුරුවන්ට ආහාර පිළියෙල කරන කෙනා තමයි අරක් ඇමිය කියලා කියන්නේ එතකොට රාජ භෝජනේනේ මෙයා හදන්නේ එහෙනම් රාජ භෝජන කියලා කිව්වේ අපි ඉහෙළම ආහාර එතකොට රජුරුවන්ට රසවත්ම ආහාර පිළියෙල කරන්නේ අරක් ඇමියා නමුත් ඔහු ඒ කන්නේ නැහැනේ කෑම හදන්නේ මොහු කන්නේ නැහැ රකෙමිය කන්නේ නැහැ හැබැයි රස බලනවා එහෙම නැත්නම් මේක රසවත්ද කියලා දන්නේ නැහැ නේ රජුරුවන්ට රසවත් කෑම හදනවා රකෙමිය එයා ඒ කෑම කවදාවත් කන්නේ නැහැ නමුත් රස බලනවා රස බලලා තමයි අද භෝජනය හරි රසයි රජුරුවන්ට යවන්න සුදුසුයි කියලා එයා දැනගන්නේ අන් ඒ නිසා රස බලන්නේ ඉතාම චුට්ටයි මහගොඩක් බෙදාගෙන යා රස බලනව නෙමෙයි අපි සමහර ලුණු බලන්න ගත්තාම හැන්දට ඉස්ම බින්දුවක් දෙකක් අරගෙන අත්ල උඩ තියෙන දිවේ ගාලා ඒක රස බලනවා රස බලලා තීරණය කරනවා ලුණු ඇති ඇඹුල් ඇති කියලා බොහොම චුට්ටයි එතකොට අපි දන්නවා මේකේ කෑල්ලක් කපලා බැලුවොත් මීට වඩා රස ඇති ඒ ඔක්කොම අපි තීරණය කරනවා විතරයි ඊළඟට සඳහන් කරනවා විශාල ප්‍රමාණයක් ඔහු හදලා රස විතරක් බලලා ඒවායේ හොඳම කොටස රජුට බෙදෙනවා රජු සම්පූර්ණයෙන්ම රස බලනවා විශාල ප්‍රමාණයක් හදලා ඔහු රස විතරක් බලලා සම්පූර්ණ දේවල් රජුට බෙදෙනවා රජු සම්පූර්ණයෙන් රස බලනවා අන්න ඒ වගේ මේ වේදනාව හෙවත් සෝය කියන එක රජු වගේ අනිත් ධර්මතා සියල්ලම අර කැමියා වගේ වේදනාව සෝය කියන එක රජු වගේ අනිත් ධර්මතා අර කැමිය වාගේ. එහෙමනම් ස්පර්ශයේ මේ කැහැව්වා. මේ කහගෙන යනවා විතරයි. මුත් ඒ වේදනාව තමයි ඒක රසයේ වින්දේ. මෙයා කහනවා විතරයි. දන්නවා කසනකොට මෙතන සුව වේදනාවක් උපදිනවා කියලා. ඉතින් ඒක දන්නවා විතරයි අර රහබැලුවා වගේ වෙනම කෙනෙක් තමයි එහි සුවය මම කසන නිසා වෙන කෙනෙක් සුවය භුක්ති විඳිනවා. අන් ඒ වාගේ තමයි මේ සියල්ලම මේ වේදනාව සියලුම රසයන් භුක්ති විඳිනවා දැනෙනවා කියන අර්ථය මේ උදාහරණයත් එක්ක ඔය කාරණාව නැවත අහනකොට ඔබට ඒක පැහැදිලි වෙයි ඒ නිසා සඳහන් කරනවා ස්පර්ශය ස්පර්ශ මාත්‍රයක් පමණයි සංඥාව හඳුනා ගැනීම මාත්‍රයක් පමණයි විඥානය දැන ගැනීම මාත්‍රයක් පමණයි සංඥාව හඳුනා ගැනීම මාත්‍රයක් පමණයි අපි පස්සේ රූපයක් දැක්කා එතකොට හඳුනා ගැනීමක් නේ. හඳුනාගත්තා විතරයි. එහෙනම් නැත්නම් අපි කෑමක් හැමක් දැක්කා. අපි බොහොම රසවත් අපි කේක් එකක් දැක්කා. හඳුනාගත්තා. හඳුනාගත්තා විතරයි නේ. මේ අහවල් જાතියේ කේක් එකක්. කේක් වර්ග තියෙනවා. නිසා අපි දන්නවා මේ කේක් රසයි. ඒ දන්න නිසා අපි කේක් එක දැක දැන් හඳුනනවා මේක මේ විදිහේ රසයි. දැන් ඒක හඳුනාගත්තා විතරයි. නමුත් ඒක රස වින්දේ කවුද? සංඥාව නෙමෙයිනේ රස වින්දේ. හඳුනා ගැනීමෙන් රසයක් නෑ. රස දැනගත්ත විතරයි. නමුත් ඒක දිවේ තියෙනකොට දැනෙච්ච වේදනාව ඒක තමයි හරියටම භුක්ති විඳගත්තේ රස වේදනාව. රස තෘෂ්ණාව විශේෂගත්තේ වේදනාව. ඒ වගේ කාරණාව අපිට ලිහිල් කරගන්න පුළුවන්. ඊළඟට සිතෙන් දැනගන්නවා සංඥාවෙන් හඳුනගන්නවා වේදනාවෙන් තමයි මේ අරමුණු රස හරියටම අනුභව කරන්නේ. එනිසා සඳහන් කරනවා එය රජු වගේ කියලා. එහෙම කියලා තියෙන සැපවත් කාරණාව කියලා මේ සෝය කියන එක හඳුන්වලා තියෙනවා.
ඊළඟට සඳහන් කරනවා යම් කෙනෙකුට උපදිනවා නම් එය සැපවත් කරන නිසා සුඛය කියලා කියනවා. යම් කෙනෙකුට මේ රසයක් උපදිනවා නම් ඒ උපදින නිසා ඒ සැපවත් කරන නිසා ඒකට සුඛ කියන වචනේ පාවිච්චි කරනවා. මනාකොට කනවා, එහෙම නැත්නම් හාරලා අයින් කරනවා. සැපේ විසින් මේ කයිහි සහ සිතෙහි ඇති ආබාධ, කයිහි සහ සිතේ තියෙන ආබාධ සම්පූර්ණ ගලවලා අයින් කරාම එයාට තියෙනවා දුක නැති කයක්, වේදනාවක් නැති කයක්, අපහසු නැති කයක්. නිසා සඳහන් කරනවා එක්ක කාල දානවා, නැත්නම් ගලවලා අයින් කරනවා, එක්ක කාල දානවා, නැත්නම් හාරලාම ඉවත් කරලා දානවා. සැපේ විසින් තමයි ඒ හාරලාම ඉවත් කරලා දානවා නම් ඉවත් කරලා දානවා. ඒ නිසා සුඛ කියලා කියනවා. සෝමනස්ස වේදනාවට සැපයට ඒක හේතුවක් කියලා දේශනා කරනවා. එhmenan අද නැත්නම් එයද ඊටා විශේෂ කාරණාවක්. මොකද අපට සමහර විට මේ භාවනා කරනකොට පැහැදිලි කරනවා මේ තන වේදනාවල් උපදිනවා, ඒ ඉවත් කරගන්නකොට නැවත නැවත උපදිනවා. අපි මේ කතා කරන අනු කාරණාව පැහැදිලි කරනවා, එක්කෝ අනුභව කරනවා කියලා, එහෙම නැත්නම් ගලවලාම ඉවත් කරනවා කියලා කියනවා. ශාරීරික උපදින වේදනාව දුක් වේදනාව. එතකොට මේක අයින් කරන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද? ශාරීරික උපදින දුක් වේදනාව අයින් කරන්න පුළුවන් උනේ මෛත්‍රී භාවනාවෙන්. මෛත්‍රී භාවනාවෙන් මේ දුක් වේදනාව අයින් කරන්න පුළුවන්. නැත්තටම ඇති කරන්න පුළුවන්. ආන් ඒකට කිව්වා එක්ක කාලම දැම්මා. ඉවර කළා. එහෙම නැත්නම් හාරලා ගලවලා අයින් කෙරුවා. කොහොමද අයින් කරනවා කියලා කිව්වේ භාවනා කරන විට මේ තන තන වේදනාවල් උපදිනවා. එය ඉවත් කරනකොට තව තැනක උපදිනවා. දණහි වේදනාව අයින් කරගෙන යනකොට උගුල වේදනාව වෙනවා. උකුල වේදනාව අයින් කරගෙන යනකොට බෙල්ල වේදනාව වෙනවා. එහෙනම් මේ ගලව ගලව අයින් කරනකොට ඒක නැවත නැවත තැන තැන උපදිනවා. ඒ නිසා සඳහන් කරනවා මෛත්‍රී භාවනාව කරලා ශරීරයේ ඇතිවෙන ඒ වේදනාවල් අයින් කරලා සැපයකටපත් වෙනවා කියන්නේ මුළු ඇඟ පුරාම ප්‍රීතිය පතුරවලා සැපේ පැතිරෙන විට තමයි මේ සැපේ කියන එක දැනෙන්නේ. එහෙමනම් වේදනාව උපදින තැන් තැන්වල ඒ වේදනාවල් දැන් ගලව ගලව අයින් කරනවා. අයින් කරන්නේ මොකෙන්ද? මෛත්‍රියෙන්. දණහි වේදනාවක් තියෙනකොට එතෙන්ට මෛත්‍රිය වඩලා ඒ වේදනාවෙන් සුවපත් වෙනවා. එතකොට මේක උපදිනා වෙන තැනක දැන් දණහි රිදෙන්නේ නැහැ. නැති දෙනවා කොන්ද. එතකොට වඩලා කොන්දේ වේදනාව සුවපත් කරනවා. දැන් ඔහොම උපදින තැන වේදනාවල් ඔක්කොම අයින් කෙරුවා. දැන් එතකොට ශාරීරික කොහෙවත් වේදනාවක් නැහැ. ඒ වේදනාව නැති නිසා මෙතෙක් සුවය තිබුණේ නැහැ හැබැයි. ඇයි සුවය තිබ්බේ නැත්තේ? වේදනාවල් උපදින හින්දා. වේදනාවල් උපදින හින්දා මෙතෙක් සුවයක් තිබුණේ නැහැ. නමුත් දැන් සියලුම වේදනාවල් අයින් කරලා තියෙන්නේ. දැන් සරුවාංගේ පුරාම සුවය කියන එක පැතිරිලා යනවා. ආන් ඒ නිසා මෙතන සඳහන් කළේ ආන් එතකොට තමයි මේ සැපයි කියලා කියන්නේ. සියලුම වේදනාවල් එක්ක ගලවලා අයින් කරුවා නැත්තම් කාලා දැම්මා කියලා. දැන් වේදනාවල් නැහැ. එක කෑව නැත්තම් හාරලා ඉන්කෙවා. දැන් ශරීරයේ පුරාම පැතිරෙනවා සුවයක්. ඒ කියන්නේ මේ ඇඟෙහි හෝ සිතෙහි තියෙන සියලුම ආබාධ හාරලා ඉවත් කරලා තියෙනවා නම් අන්කාරලාමකින් තම ශරීරයේ පුරාම ප්‍රීතිය පැතිරෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ තියෙන වේදනාවල් ඔක්කොම ගලවලා ඉවත් කළාට පස්සේ ප්‍රීතිය හා සුවය පැතිරෙන්නේ වෙනත් කාරණාවකින්ද? වෙනත් කාරණාවකින් තමයි ප්‍රීතියයි සුවයයි එන්නේ. වෙනත් කාරණාවකින් වේදනාවල් ටික ගලවලා අයින් කෙරුවා. ඊට පස්සේ වෙනත් පැත්තකින් ප්‍රීතිය සහ සුවය කියන එක ඇවිල්ලා මේකට පිරෙන්න පටන් ගන්නවා. එහෙනම් කරුණු දෙකකින් ඒක සම්පූර්ණ වෙනවා. ඒ කාරණාව මනාව අවබෝධ කරගන්නයි එහෙම සඳහන් කරලා තියෙන්නේ. සියලු වේදනාවල් ඉවත් කළාට පස්සේ තමයි සර්වාංගයේ පුරාම ප්‍රීතිය දුවන්න පටන් ගන්නෙ. එහෙම නැත්නම් යම් තැනක වේදනාවක් තියෙනවා නම් ප්‍රීතිය ඇති වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් ඇති වෙන්නේ නැහැ.
අපි ඒක අතක් පණ නැතුව ගිහිල්ලා එහෙම නැත්නම් කකුලක් පණ නැතුව ගිහිල්ලා තියෙනවා. නමුත් මට වෙන කාරණාවක් ආරං කියලා බොහොම සතුටට හිතෙන දෙයක්. මට සතුටක් ඇති වෙනවා. නමුත් මට හිතෙන්නේ යාගන්න බෑනේ කකුල පණ නැහැ. ආන් ඒ නිසා ආපහු දුක ඇති වෙන්න පටන් ගන්නවා. එහෙම නෑ. අර වෙලාවට සම්පූර්ණයෙන් සර්වාංගයෙන්ම ප්‍රීතියෙන් පිරෙල ගිහිල්ලා තියෙන නිසා වේදනාව අයින් කළේ වෙන ක්‍රමයකට ප්‍රීතිය ඉපදුනේ තව ක්‍රමයකට කියලා සඳහන් කරනවා. ඊළඟට මේ භාවනා ක්‍රමේ චතුෂ්ක හතරේ පළවෙනි එක හැටියට අපි සාකච්ඡා කළා කායානුපස්සනාවසෙන් සාකච්ඡා කළ කොටස. චතුෂ්ක හතරේ කායානුපස්සන හැටියට සාකච්ඡා කළ කොටස පළවෙනි කොටස. දෙවන චතුෂ්කය වේදනානුපස්සනාවසෙන් සාකච්ඡා කරන කොටස. ඊළඟට මේ වේදනාව සාමාන්‍ය වශයෙන් සැප දුක උපේක්ෂා වශයෙන් වෙන වෙනම කොටස් වෙනවා කියලා සඳහන් කළා. මෙහි ප්‍රථම පියවර හැටියට ප්‍රීතිය සමග ආස්වාස කිරීම, ප්‍රීතිය සමග ප්‍රාස්වාස කිරීම කියන පියවර අපි සාකච්ඡා කළා. ප්‍රථම පියවර හැටියට ප්‍රීතිය සමග ආස්වාස කිරීමත්, ප්‍රීතිය සමග ප්‍රාස්වාස කිරීමත්, සැපේ සමග ආස්වාස කිරීමත්, සැපේ සමග ප්‍රාස්වාස කිරීමත් දෙවෙනි පියවර හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දෙවෙනි චතුෂ්කයේ කාරණා පිළිබඳවයි එතන සඳහන් කරන්නේ. වෙනම ධර්ම දේශනාවේ තියෙන කාලයේ නිමාවෙමින් තියෙන නිසා මේ ප්‍රථම චතුෂ්කයත් දෙවෙනි චතුෂ්කයත් පිළිබඳව මේ විදිහට සඳහන් කළා කොහොම කරුණු සඳහන් කළාද කියන කාරණාව අපි ඊළඟ දවසේ සාකච්ඡා කරන්න ඉතුරු කරමින් අදට ධර්ම දේශනාව මෙතනින් අතර කරමු. අද සුපුරුදු පරිදි මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දීපලාල් විජේරත්න මැතිතුමා, හිමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය සහ දරුවන් තිදෙනා ඇතුළු පවුලේ අය විසින් උතුම් මරමුණ තමයි සුජීවත්ව සිටින මෑණියන්ට රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත්, නිදන ප්‍රාප්තියට පත්වන දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් කරලා ඒ අයගේ සංසාරගත ජීවිතයේ සුවපත් කිරීමත්, දූ දරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද කරමින් ඒ ඇයට සම්‍යක් දෘෂ්ටියේ පිහිටන්න ශක්තිය, ධෛර්යය, වාග්ය වාසනාව නිරන්තරයෙන් ප්‍රාර්ථනා කිරීමත්, පින්කම සිදු කරවන මේ දෙදෙනා ඇතුළු සියලු දෙනාට නිර්වාණ අවබෝධය සඳහා, සද්ධර්ම අවබෝධය සඳහාම මේ කුසලය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කිරීමත්, සද්ධර්ම ශ්‍රවණය කරන්න පැමිණෙන සියලු දෙනාගේද දහම් අවබෝධය දිනු කරමින් සියලු දෙනාට වහ වහා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබන්න මම ප්‍රතිවිවර කර දීමත් මේ පින්කමේ ප්‍රධාන ආරම්භයක් අභිලාෂයක් බවට පත් කර ගන්නවා වගේම බෞද්ධ ආදි ජාලයේ අතිගරු සභාපති දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට ආශිර්වාද කිරීමත්, කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ආශිර්වාද කිරීමත්, මෙම ජයසේකරාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරවනීය අනුනායක මාහිමිපාණන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් පින් අනුමෝදන් කරමින් සියලු දෙනාටම ඉතාම ඉක්මන් භවයක, ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කිරීමත් මේ පින්කමේ ප්‍රධාන ආරම්භයයි. ඒ උතුම් ප්‍රාර්ථනා සියල්ලම ඒ ආකාරයෙන් මුදුන්පත් වේවා, සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන් වූ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති මේ වෙච්ච යතෝ නිබ්බාන සම්පත්ති ඤාතේ සමිජ්ජතු සාදෝ 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 සාදෝ